අද අපිට තියෙන්නේ තුන්වැනි පාඩමේ අන්තිම කොටසනේ සිත් සටහන් පාඩමේ අන්තිම ප්‍රශ්නේ පුතේ 47යි කෙටි ප්‍රශ්න ටිකයි තියෙන්නේ අද පොඩ්ඩයි වැඩ තියෙන්නේ අපිට හරි බලමු අපි එහෙනම් බාන පුතේ අභ්‍යාස අංක 47 අභ්‍යාස අංක 47 හරි 47 කියන්නේ පුතේ විශේෂ ගානක් ඒකට හේතුව පුතේ අපි ඔය ගානේ आरंभक शेष मार्तु मासिम हरबेर करला තුලණය කරලා අපිම තමයි ඔය ශේෂ පරීක්ෂම හැදුවේ බලන්න ඔයා අභ්‍යාස අංක 44 අන්තිමට හදලා තියෙන ඔය ශේෂ පරීක්ෂම තමයි හරි ඔයා අභ්‍යාස අංක 44 හදලා තියෙන්නේ ඔය ශේෂ පරීක්ෂම තමයි එතකොට දැන් අද අපිට කරන්න තියෙන්නේ එහෙනම් ඔය ශේෂ පරීක්ෂම හැදුවයින් පස්සේ මොකද්ද වෙන්නේ හරි ශේෂ පරීක්ෂමේ තියෙන්නේ දැන් ගිය සතියේ හිටියේ නැහැ කියලා අවුලක් වෙන්නේ ආද ඔය ශේෂ පරීක්ෂමේ තියෙන්නේ ආදායම් වියදම් ගිණුම් ශේෂයි වත්කම් වගකීම් හිමිකම් ගිණුම් ශේෂයි එතකොට පුතේ ගිණුම් ශේෂ වලින් ශේෂ පරීක්ෂම හැදුවයින් පස්සේ මොකද කරන්නේ පුතේ ශේෂ පරීක්ෂම හැදුවයින් පස්සේ අපි මොකද කරන්න ඕනේ ඔය ශේෂ පරීක්ෂමේ තියෙන ආදායම් වියදම් ශේෂ ටික අරගෙන අපි හදන්න ඕනේ මොකද්ද ආදායම් ප්‍රකාශය හැබැයි අර ගිණුම් ගන්න සමීකරණයේදී ආදායම් ප්‍රකාශය දුරට පොඩ්ඩක් වෙනස් වෙනවා ඇයි ඒ ගිණුම් ගන්න සමීකරණයේ දල්ලාභ වැද්දි අපිට දුන්නනේ කීයක බඩුද කීයකට වික්කි කියලා දුන්නා. නමුත් මේකේ අර ගිනුම් වල ශේෂ වලින් අපි විකුරුම් පිරවැහැම හොයා ගන්න ඕනේ. ගිනුම් වල ශේෂ තියෙන්නේ. ඊට පස්සේ පොදේ උතන ඉතුරු වෙන වත්කම් වක්කීම්කම් ගිනුම් ශේෂ වලින් අපි හදන්න ඕනේ මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මතකයිනි? හරි. එහෙනම් අපි පොදේ නිපුල්ගේ ව්‍යාපාරයේ 21 3 ඇසින් උඩදාගා ශේෂ වික්ෂුම් පහක් දැක්ක පොදේ 1000 වලින්. ওই ශේෂ වික්ෂුම් අපි ඕම්ම හැදුවා. හරිද? පුතේ තව ඕනනම් ඔයා ලියා ගන්න මෙන්න මේ ශේෂ පරීක්ෂම මෙන්න මෙතන මුදල් 100ක හරි මෝටර රත කියලා තියෙනවනේ ඕක පිරිවැය කියලා ලියා ගන්න පිරිවැය කියන්නේ ගත් මිල මෝටර රත කියලා තියෙන්නේ මෝටර රත කියලා ඔය තියෙන්නේ ඒ ඉස්සරහ මෙහෙම පිරිවැය පිරිවැයටම තව නමක් කියන්නේ ගත් මිල පුතේ ඒ කියන්නේ මෝටර රත ඊට පස්සේ එතනම තියෙන යන්ත්‍ර කිනුමෙත් ඒ විදිහටම ලියා ගන්න යන්ත්‍ර පිරිවැය යන්ත්‍ර පිරිවැය හරි ඒකට හේතුව මේ ඔය ගප්මිල වෙනස් වෙන්නේ නැහැ හරි ගප්මිල වෙනස් වෙන්නේ නැහැ ගප්මිල පුතේ ඒ ගානම තමයි අර සමුෂයේ සමුෂයේ ටික අපි වෙනම තියාගෙන ඉන්න නිසා හරි එතකොට එච්චරයි පුතේ ඒක අර මං ගිනුම් වඳිද්දිත් ඒ ගිනුම් ටික හැමම වෙනස් කළා ගිනුම් වල හැමම තියෙන්න ඕනේ කමන්නේ ඒ ශේෂ වික්ෂුම දීලා අතිරේක තොරතුරු राकवल එහෙනම් පුතේ අර මෝටර රත කියන එක පිරිවැය ඔය මුදල් ගිනුමට යටින් තියෙන මෝටර රත කියලා ඒක පිරිවැය කියලා හදාගන්න මෝටර රත පිරිවැය ඔය මුදල් ගිනුමට යටින් තියෙන්නේ මෝටර රත ඒක ඉරක් ගහලා ලියාගෙන කොට පිරිවැය කියලා ඊට පස්සේ මෝටර දෙලේ යන්ත්‍ර 50ක් තියෙන්නේ එතනවත් පිරිවැය කියලා ලියාගන්න හරිද පිරිවැය හරි කමන්න බුදේ මේ දවස්වල ටියුට් ගන්න පුළුවා ඔයගලන්ට සිසුමන ඇරලා තියෙන්නේ සිසුමන්ට ඇවිල්ලා ගන්න හරි එන ආගෙන ඉන්න බුදේ දැන් මේ ටියුට් එක අදින් ඉවරයි ලබන සතිය අලුත් එක පටන් ගන්න හරි අලුත් ටියුට් එක අර ප්‍රයෝගී පොත් 4 වෙනි පාඩම පටන් ගන්න හරි එනද හගෙනින් බුදේ හරි දැන් අපි අතිරේක තොරතුරු ඉතුරු වෙච්ච බට්ටික බුදේ ඒක 10000 වෙන්නේ මෙදිලා තියෙන 10000
ඉතුරු වෙච්ච බඩුගේ 10ක් 10යි කියලා දීලා තියෙනවා. ඒක හැබැයි දීලා තියෙන්නේ අපිට රුපියල් වලින් දීලා තියෙන 10 10 වලින් නෙමෙයි. හරි. අවශ්‍ය වන්නේ 21 3 දින අවසන් අවස්ථ ආදායම් ප්‍රකාශය 21 3 දින මූල දත්ත ප්‍රකාශය. දැන් මේක බුදියා ඉඩ තියලා හදනවා අපි ගැළපිලි එහෙම කරනවා නම් දැන් එහෙම ඉඩ තියන්න ඕනේ නැහැ අයියේ. මේ ශේෂ පරීක්ෂුමේ තියෙන ආදායම් විදන් ටික වෙනදා ලාභ ලාභගේ ආදායම් ප්‍රකාශයේ වත්කම් වක්කින් වෙන මූල දත්ත ප්‍රකාශය. අර ගැළපිලි තිබ්බොත් අපි ඉඩ තියලා හදනවා. දැන් මෙතන අපිට ගැළපිලි නැස්සා ඉඩ තියන්න අවශ්‍ය නැහැ. හරි? ගැළපිලි තිබ්බොත් තමයි අපි ඉඩ තියලා හදන්නේ. දැන් මෙතන ඉඩ තියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඉතින් ඉස්සලම ඉල්ලන්නේ ආදායම් ප්‍රකාශය. හැබැයි අර සමීකරණ පාඩමේදී අපි හිමිකම් වෙනස් වීම මේ හිමිකම් තීරුව දිහා බලන්නේ අපි ආදායම් ප්‍රකාශය හදුවේ. මේකේ එහෙම නෙමෙයි ශේෂ පරීක්ෂුම දිහා බලලා. එහෙනම් ආදායම් ප්‍රකාශය හදනකොට නම ලියන්න ඕනේ. නම ලියන උඩින්ම හරිද? නිකුල්ගේ නිකුල් ව්‍යාපාරය निपुल व्यापार ආදායම් ප්‍රකාශය ආදායම් ප්‍රකාශය හරි ඔමෙන්ද ගන්න තීරු දෙක හරිද ඔම තීරු දෙකක් කරගන්න දැන් ඔක අපි හදලෙමු අර ගැල්පිලිත් එක්ක මේව හදනවා නම් ඉඩ තියලා එහෙම හදනවා. ඒවට තාම අපි ආවේ නැහැ. මේ මම වාඩි ගන්නේ ශේෂ පරීක්ෂ මැදුවෙන් පස්සේ මොකද්ද කරන්න කියලා. හරි. ඇඳලි ඉවරයි නේද? හරි. මේක හදන්න ඕනේ දහස් වලින්. ඉතින් දහස්නේ උඩින් රුපියල් 1000 කියලා ලියන්න. හරි. අපි දන්නවා පුතේ ආදායම් ප්‍රකාශන කියන්නේ ශුද්ධ ලාභය. පුතේ ශුද්ධ ලාභය හොයන්නේ කොහමද? විකුණුම් වලින් විකුණුම් පිරිවැ අඩු කරලා දල්ලාභය ගන්නවා. දල්ලාභයට මොකද කරන්නේ? වෙනත් ආදායම් එකතු කරලා ඒකෙන් වියදම් ටික අඩු කරනවා. ඕකනේ. එතකයි නේද? එහෙනම් නමුත් දැන් මෙතන අපි ලියන්නේ අපිම හදපු ගිණුම් ශේෂ වලින්. හරි. බලන්න විකුණුම් ගිණුමේ කීයක් තියෙනවද කියලා පුතේ? විකුණුම් ගිණුමේ 90ක් තියෙනවා. දැක්කද? විකුණුම් ගිණුම උඩින්ම ලියන්න. විකුණුම් විකුණු හරනම්දේ විකුණුම් ගිණුමේ ශේෂය නෝය කමන්නේ විකුණුම් කියලා ලියන්නකෝ දෙවන දිනුර දාන්න 90යි 90යි උදේ විකුණුම් ගිණුමත් එක්කම තියෙන අනිත් ගිණුම මොකද්ද විකුණුම් ගිණුමත් එක්කම තියෙන අනිත් ගිණුම මොකද්ද විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක් ඒකේ බැර ඒකෙන් අඩු වෙන ඒවා අපි ලියනවා වෙනම ගිණුමක් මොකද්ද විකුණුම් එක්කම තියෙන අනිත් ගිණුම් පුතේ ගැණුම් නෑ ගැණුම් නෙමෙයි විකුණුම් පිළිවෙල තිබ අනිත් ගිණුම මොකද්ද ආපසු එවුම් ආපසු එවුම් ආපසු එවුම් ගිනුනේ ඒක මේකෙන් මොනවා වෙන්න ඕනේ පුතේ කියන්න අඩු වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ බලන්න ආපසු එවුම් තියෙනවා දෙකක් ඒක අඩු කරන්න වෙන ආපසු එවුම් ඔය ආපසු එවුම් ගිනුමේ ශේෂය ආපසු එවුම් දෙක මේකෙන් අඩු වෙනවා ඒතර පුතේ 90 දෙයක් ගියාම 88යි ඇත්තටම අපි විකුණුම් 88යි පුතේ අපි අර ගිනුම් කරන සමීකරණේ හිමිකම් තීරුවෙන් ආදායම් ප්‍රකාශය හදුවා නම් අපි කෙලින්ම 88 තමයි දාන්නේ නේ මතකයිනේ නමුත් දැන් මෙතන ගිනුම් දෙකක් තිබ්බයි ගිනුම් දෙකේ වෙනස ලිව්වා විකුණුම් ගිනුම් වෙනම ලිව්වා ආපසියුම් ගිනුම් වෙනම ලිව්වා හරි ඊට පස්සේ දැන් මේ අපි 88 කට බඩු විකුණලා තියෙන්නේ මේකෙන් අඩු වෙන්න ඕනේ විකුණුම් බඩු වල පිරිවැය ලියන්න මාතෘකාව විකුණුම් පිරිවැය කියලා විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න හරි විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න හරි විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න ලිව්වනේ ලියලා හරි විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියලා හරි ඉතින් දැන් අතන ගිනුම් ගොඩක දැන් අපේ කඩේ නම්
මේ විකුණොත් බඩුවල පිරිවැය. උදේ විකුණොත් පිරිවැය හොයාගන්න ඉස්සලා මොන තොගයද ගන්න වෙන්නේ කියන්නේ ගිය අවුරුදු ඉතුරු වෙච්ච තොගය මේ අවුරුදු මොන තොගයද? ගිය අවුරුදු ඉතුරු වෙච්ච තොගය මේ අවුරුදු මොන තොගයද? ආරම්භක තොගය. ආරම්භක තොගය. හරියටම හරි පුතේ. එහෙනම් උතන ආරම්භක තොගයක් තියෙනවා බලන්න. ආරම්භක තොග ගිනුමක් තියෙනව නේද පුතේ බලන්න නැද්ද? තොගයේ 24 එක දින කියන්නේ ආරම්භක. 21 එකේ 3 ඇස් එක ඉවර වෙන්නේ 24 එක කියන්නේ ආරම්භක. 24 එක තොගයේ 10 එක පුතේ ඒක අර ඔයා හදපු ගානේ බලන්න ඒක අවුරුදු මුල තිබ්බ ශේෂයේ විදියට. ඒක අග වෙනකම වෙනස් උනේ නැහැ. එහෙනම් ලියන්න ආරම්භක තොගයේ 10යි. ආරම්භක තොගයේ 10යි. පළවෙනි පිටුවට දාන්න. ආරම්භක තොගයේ 10යි. හරි. එතකොට මේ ඔය අර ගිය අවුරුද්දේ ආරම්භ විකුණන්න ඉතුරු වෙච්ච බට්ටිය ඒක වෙන කිසි දෙයක් ලිව්වේ නැහැ. ඊට පස්සේ විකුණන්න ගන්න බට්ටිය ලිව්වේ මොන ගිනිම ඇතුලේද අපි කිය? විකුණන්න ගත්ත පට්ටික ලිව්වේ මොන ගිනුම ඇතුලේද? ගැනුම් ගිනුමේ? ගැනුම් ගිනුම ඇතුලේ. එහෙනම් බුදේ, ඔකට ගැනුම් ගිනුම් මොනවා වෙන්න ඕනේද කියන්නේ? ආරම්භක වෙන්න ඕනේ. එකතු වෙන්න. එකතු වෙන්න. බලන්න ගැනුම් ගිනුමේ කීයක් තියෙනවද බුදේ? 60ක් තියෙනවා. හරිද ගැනුම්? ගැනුම් 60යි. ආරම්භක තොගයේ 10යි, ගැනුම් 60යි. මේකට තව එකතු වෙනවා නේද? එකතු වෙන්න මොන ගිනුමද කියන්නේ? मनोवादी එකතු වෙන්න ඕනේ. ලියන්න ගනේ මේ කුරි 2යි. ගනේ මේ කුරි 2යි. හරි. එච්චරයි නේද මේකට එකතු වෙනවා තියෙන්නේ. ගන්න මේ ටික එකතුව. පළවෙනි දිරුවටම ගන්න. 2යි. 7යි. 72යි. ඕකෙන් අඩු වෙන ඒවාක් තියෙනවා පුළුවන් නම් කියන්නේ මේ ආරම්භක තොගයේ 10යි මේ අවුරුද්ද ගත්ත ඒවා ගේන්න ගියපුවා ඕකෙන් අඩු වෙන ගිණුමක් තියෙනවා පුළුවන් නම් කියන්න ආපසු යව් ආපසු යවමු පුතේ මේ ගත්ත බඩු වලින් රිටර්න් කරපු ටික ආපහු අඩු වෙන්න ඕනේ නේද ඉන ආපසු යවමු එයා ඉන ආපසු යවමු බානෝගේ ආපසු යවමු ගිණුමක් තියෙනවනේ ආපසු යවමු ගිණුම කීයක් තියෙනවද ආපස් යවම් ගිනුමේ කීයක් තියෙනවද 3යි 3යි ඒක අඩු කරන්න ඕනේ අඩු කළ උත්තරේ తీරුවටම ගන්න 72 න් 3ක් ගියාම 69යි එතකොට ළමයි අපි ගාව ඇත්තටම විකුණන්න තියෙන්නේ ඔය 69 බට් එක නේද ඉතින් 69 එක බට්නේ ආරම්භක තොග ගිනුමේ 10ක් තිබ්බා පිටින් ගත්ත බට් එක 60යි ගේන්න 2යි ඔක්කොම 72ක් වුණා 70න් 79 රිටර්න් කරා. දැන් වාගේ මම අහන්නේ ප්‍රශ්නේ මේ උඩ 88කට විකුණන්නේ මේ 79න් බඩුද? එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න බැරිද? පුළුවා. මේ උඩ 88කට විකුණන්නේ මේ 79න් බඩු වෙන්න පුළුවා. එහෙම වුණොත් මොකද වෙන්නේ කඩේ අන්තිමට අවුරුද්දේ අන්තිම දවසේ? මේ උඩ 88කට විකුණ මේ 79න් බඩු නම් මේ 79 කියන්නේ මේ රාක් වලට මේ අවුරුද්දේ රාක් වල විකුණන් තිබ්බ බඩු ටිකේ ගාන්නේ 79න් උඩ අසුඩ 80කට වික්‍රමේ 79න් බඩු නම් අවුරුද්ද අන්තිමට මොකද වෙන්නේ රාක්ක ටික කියන්නේ හිස් වෙන හිස් වෙන්න ඕනේ රාක්ක ටික හිස් නම් ඉතින් අවුරුද්දයක මුකුත් ඉතුරු වෙලා නැත්නම් මේ උඩ 80කට වික්‍රමේ 79න් බඩු තමයි නමුත් බලන්න ඕකේ රාක්ක හිස්ද නෑ ඒක ශේෂ පරික්ෂුමේ නෑ ඒක මුදී අපි ගිනුම් ගත කරන්නේ මේ ආදයන් ප්‍රකාශ හදන වෙලාවේ බලන්න මේ 69 කොච්චරක බඩු රාක් වල ඉතුරුද කියලා ඒක 17ක බඩු ඉතුරු. ඒක ශේෂ පරික්ෂමේ නෙමෙයි තියෙන්නේ වෙනම. එහෙනම් මේකෙන් අඩු කරන්න අවසන් තොගය 17යි. අවසන් තොගය 17යි. වරාංගලේ හරි රද්දාන. එතකොට අපි විකුණලා තියෙන කීයක බඩුද කියන්නේ? අපි විකුණලා තියෙන කීයක බඩුද? උත්තර දෙන්නකෝ පුතේ. අපි විකුණලා තියෙන්නේ 50
විවිධ ආදායම් පුතේ දැන් ඒ වගේ කාට හරි පුතේ අපි සල්ලි ටිකක් පොලියට දීලා එන පොලිය වෙන්න පුළුවන් මොකක් හරි පුතේ ආදායමක් කාට හරි කොමිස් මුදලක් ගත්ත අපි කාට හරි සේවාවක් සපයලා පොඩි කොමිස් මුදලක් ගන්න ගත්ත වෙන්න පුළුවන් මොකක් හරි පොඩි ආදායමක් හරි නේද විවිධ ආදායම් හරි එතකොට විවිධ ආදායම් පහයි දැන් මොකද වෙන්නේ මේ 36යි 5යි කියන්නේ 36යි 5යි මොකද වෙන්නේ ටිකක් ගහලා එකතු කරා එච්චරයි නේද වෙනත් ආදායම් තියෙන सहभागिक කාට 10 තියෙනවා ඒක 10 ඉවර කරලා හෙට මේ පන්තියම ආයි රෙකෝඩින් එක අද රෙකෝඩින් එකක් දානවා පුතේ රෙකෝඩින් එකක් දානවා ආයි ලයිව් මේ පන්තියම හෙට 10 මාට්ටක් තියෙනවා
සහභාගී බැරි තමයි වෙන්නේ හරි විවිධ ආදායම් එකතුනම 41යි එතකොට එතකොට ළමයිනේ හරි දැන් ඊට පස්සේ මොනවද කියලා අනිකුත් වියදම් ඉතින් අනිකුත් වියදම් බෙදෙනවා බෙදෑරින් පිරිවැය පරිපාලන වියදම් අනිකුත් වියදම් මූල්‍ය වියදම් කියලා බෙදෙනවා මෙතන එහෙම අවශ්‍ය නැහැ අපි නිකම්ම අනිකුත් වියදම් කියන්නේ අනිකුත් වියදම් ඔක බෙදෙනවා අපි බෙදෑරින් පිරිවැය පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය පිරිවැයක් කියලා තාම ඔයාලට ඒ අවබෝධය අවශ්‍ය නැහැ හරි अभी निकाम वेदांतिक लिया मुको ते वो शेष वृक्ष में दिने वेदांतिक में तन लिया मु वेदांतिक का पालन तू नहीं ला मैं हाथ रे सेंग आडू करूं है वेदांतिक का मनोवाद के लिए पालन मुदाल वात का मतलब आप ही दानों के गिनों में शेष तब इतना माय यहाँ आप में शेष कल लगाते मुदाल वात का मां मोटर ते वात का मां यंत्र वात का मां सामुच्चिष्य मुकाद्द बुदे मोटर सामुच्चिष्य मुकाद्द वात का मला अडुवे मां एक निद ने යන්ත්‍ර සමුච්ඡයත් වත්කම නායගති පාලන කිරීම විශේෂයත් වත්කම නා හිමි පාලන කිරීම විශේෂයත් වත්කම ආරම්භක තොගේ පුතේ මේ අවුරුදු විකුණුනසයක වියදමක් කරන එක ගත්තා ප්‍රාග්ධනේ හිමිකම ගැනිලි ගත්තා ගෙනීමේ කුලි ගත්තා බැංකු ණය පුතේ වගකීම විකුණුම් මාදයමක් ගත්තා සේවක වැටු වියදමක් කියන්නේ සේවක වැටු सेवक वैटू दहायाई दहायाई प्रचार वेदम पहाय एक प्रचार वेदम पहाय प्रचार वेदम पहाय इट पासे आपस यौम अपि गत्ता आपस यौम अपि गत्ता කඩකුලී උදේ කඩකුලී හරපැත්ත තිබ්බ නිසා වියදම බැරපැත්ත තිබ්බ නම් ආදෑම අපි ගොඩනැගිල්ලක් කුලියට දිරෝ ගොඩනැගිලි කුලිය කියන කතාව මේ කඩකුලී කියලා කියන්නේ කඩකුලී 8යි ගොඩනැගිලි කුලිය කිව්වත් හරි කඩකුලී 8යි වියදමක් හරි කඩකුලේ 8යි වියදමක් විවිධ ආදායම් ලිව්වා බොල් ණය පුතේ වියදමක් හරිද බොල් ණය නැත්තම් හානි කරන ලාභ බොල් ණය පුතේ මේ කවුන්ටින් කියන විෂය මේ ඇහෙන විදිහට කරන්න මේක භාෂාවක මේ තමයි කරොත් තමයි මේක දිගටම පුළුවන් වෙන්නේ දිගටම කරොත් තමයි පුළුවන් වෙන්නේ මේ වචන ඇහෙන්න ඇහෙන්න පුළුවන් වෙනවා बोलना है किया था बोलना है देखा है वो आप ही मत गए बोलना है देखा है आयोजन है मां की आयोजन क्या मुकादा बेटा वक का मक क्या आयोजन आदाय मक नहीं मैं आदाय मनना बेरपैत्ती नहीं तीन नौ ने तो आदाय मनना बेरती है नौ ने उतना आयोजन तीन मन पैत्ती थी क्या आयोजन दोलाहती है हर वो आयोजन कर दोलाह मत कद मुदाल बैरकल लोग आयोजन की नुमड़ा हर करा दोला एक वाके आधा है मत नहीं नहीं वो आमाय ने दो कली हुए वो आमाय ने दो का आयोजन की नुमड़ा हर करे मुदाल बैरकल ला आयोजन की नुमड़ा हर करे वहाँ कर पु आयोजन ही हुए मतलब दो एक गाने थी ये ना एक वात का मत ये ना मेके मेके लिया नहीं है गैलीली मुकाद बियद मत द लमाय ने गैलीली बियद मत द गैलीली बियद मत द नहीं नहीं एक हिमिकाम बोला अडवी मा अडवी ගැන්ලි හිමිකම් වල අඩුවීම. ගෙන් නායපොලි හරපැත් තියෙන වියදම 2යි. නායපොලි 2යි. නායපොලි 2යි. ඉතින් මේ ගාන මම්ම නිර්මාණය කළ දාපු ගානක් අර වෙලදා ශේෂ ටික දීලා ඊට පස්සේ හරබැර කරලා ගිනුම් තුලණය කරලා ශේෂ පරීක්ෂු මහදලා මේ සම්බන්ධය. හරි. නායපොලි 2යි. ඊට පස්සේ විදුලිය 3යි විදුලිය 3යි හරි විදුලිය 3යි ඊට පස්සේ ගෙවිය යුතු විදුලිය මොකද්ද වියදමක්ද විදුලිය 3 වියදමක් ගෙවිය යුතු විදුලිය වියදමක්ද
නෑ නෑ ඒක වගකීමක්. විදුලිය ගිනුමට අරගල ගෙවි වෙන නිසා නේ ගෙවි විදුලිය ගිනුමට බැර කර ඒක එන්නේ නෑ. ඊට පස්සේ මෝටර් ඔෆ් ද ෂෙයර්. දේ ෂෙයර් කියන්නේ වියදම. සමුච්ඡය කියන්නේ වත්කම් වල අඩුවීම. මෝටර් ඔෆ් ද ෂෙයර් දෙකයි වියදම් තුල ලියන්නේ. මෝටර් ඔෆ් ද ෂෙයර්. මෝටර් ඔෆ් ද ෂෙයර් වියදම දෙකයි. වියදම් තුල ලියන්නේ. मोटर शे व्यदम व्यदिया देखा मोटर शे देखा बस यंत्र शे एक यंत्र एक व्यदम वेदांटिकने वेदांटिक उच्चराई वेदांगी रूम वाले शेष शेष वृक्ष में दे देखा नहीं शेष वृक्ष में मुकाद्दा कराने के लिए इधर बोल दें वियदांटी के एकतु है पहाई अटाई दाहतुनाई पहालवाई दाहताई विस्साई विस देखा है विस्सी एक काई इक दे अम्मा मारने इसे कहें पहाई अटाई दाहतुनाई पहालवाई दाहताई विस्साई जल्दी नहीं पहाई अटाई दाहतु पहाई � දහතයි 20යි 22යි 23යි තුන දැම්ම දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 33ද පුතේ වියදම් ටික 33ද ඔව් වියදම් ගිණුම් ශේෂ ටික එකතු 33යි එහෙනම් 41න් 33ක් ගියහම 41න් 33ක් ගියහම වාටි එන උත්තරය 11න් 3ක් 8යි හරි තුන තුන බිඳ 8යි ඒ 8 තමයි මොන ලාභෙද ඒ 8 තමයි මොන ලාභෙද කියන්නේ ලාභෙ තර ලාභෙ නෙමෙයි ලාභ මෙතන නෙමෙයි නෑ සුද්ධ ලාභෙ සුද්ධ ලාභෙ නැත්තම් සුද්ධ ආදායය ඒක තමයි සුද්ධ ලාභය එහෙම නැත්තම් ඒක තමයි සුද්ධ ආදායම සුද්ධ ලාභය එහෙම නැත්තම් සුද්ධ ආදායම शुद्ध लाभ शुद्ध आदाय अट्टा शेष परीक्ष आदाय शेष परीक्ष आदाय वेन्नीम का शेष परीक्ष आदाय मुकुदेन वत्कम देखिया मूल्य तत्व प्रकाश है भाई मेक मूल्य तत्व प्रकाश मेचर अरे यंत्र मोटर तो वेनमेनो समुष्य विशेषत्न मूल्य तत्व प्रकाश इकड़ी मनोटी कदा आदाय वीदा मूल्य तत्व प्रकाश हदा सॉरी आदाय वीदा आदाय प्रकाश वत्कम मूल्य तत्व प्रकाश हदा वत्कम वक्यम हिमिका गिम श्रेष्ठ वत्कम टीकेकू हिमिका वक्यम सामन अरे ये नमलियम निपुल व्यापार निपुल व्यापार विशेक
තුනයි 31 දිනෙන් අවසන් වසර මෙන්බුදෙ ආදායම් වියදම් තියන්නේ අවුරුද්ද මේවා වත්කම් වල ඉතුරු වෙන්නේ අග දවසේ මුදල් නම් ඔය ඉතුරු වෙන්නේ අග මුදල් නායකති වෙන ඉතුරු වෙන්නේ අවුරුද්ද අග දවසේ නායකතියෝ නාහිමි වෙන ඉතුරු වෙන්නේ අග දවසේ නාහිමියෝ දිනට 21 3 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය විපුල් ව්‍යාපාරයේ 21 3 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 21 3 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි මෙහෙම තීරු ගිය සතියේ ඇන්දුවේ තීරු දෙකයි අද තීරු තුනක් අරගන්න ඒකට හේතුව අර යා මෝටර රටවල යන්ත්‍රල ගත්ත ගාන වෙනම තියෙනවා සම්ශය වෙනම තියෙනවා අර ගිය සතිය හදපු ගානේ කෙලින් මේවයි අගේ දුන්නද නැද්ද ධාරණ අගේ කෙනෙක් දුන්නා ඒ නිසා අද හදද්දී තීරු තුනක් අරගන්න ඕනේ ඒකට හේතුවක් තියෙනවා අර ජංගම නොනවත්කම් නිසා විතරයි ඈ එච්චරයි ඔය පුරේ ඒක අර තීරු තුනක් වමනා වෙන්නේ ජංගම නොනවත්කම් වල විතරයි ඒ නිසා මේ මේ ඉර සමරක් කට්ටිය මෙහෙම තීරු තුන මෙතනින් නතර ගන්න වෙලාවලුත් තියෙනවා එහෙම ඕන්නේ අපි දිගටම අඳින්න කොයා ඔබ තීරු තුනක් ඇඳ ගන්න තීරු තුනක් ඇඳ ගන්න හරි තීරු තුනක් ඇඳ ගන්න ඇඳගෙන හරි ලබන සතියේ ඉඳලා දැන් ලබන සතියත් ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා පුතේ ලබන සතියේ ඉඳලා අපිට ෆිසිකල් ලබන මාසෙල ස්කෝලත් පටන් ගනී ඔයගොල්ලෝ දැන් ඉන්ජෙක්ෂන් එමත් තමයි ඉත ගහලානේ එද ලබන මාසෙල බෝධුට පන්ති ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන් වෙයි අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු පුතේ ඔයගොල්ලගේ පන්ති තියෙන දැන් අවිස්සා වෙල මේ ගෲප් ක්ලාස් එක තියෙන පුතේ සාමාන්‍යයෙන් මම මෙච්චර කතා කරේ ඉරිදා 3 5 එහෙනම් ඔයගොල්ලගේත් වෙලාව අවිස්සා වෙල ළමයිට ගෲප් ක්ලාස් එක ඉරිදා 3 5 වැටේ අර හෝල් ක්ලාස් එක දැන් හෙට තියෙන ක්ලාස් එක පුතේ ඒගොල්ලන්ට වැටෙන්නේ සාමාන්‍යයෙන් අවිසාවෙ ළමයට ඉරිදා 10 මාර 12 මාර ඒ හෝල් ක්ලාස් එක. ඔගොල්ලෝ ගෲප් ක්ලාස් එක වැටෙන්නේ අවිසාවෙ ළමයට ඉරිදා 3 5 3 5 පුතේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට 3 5 තමයි හැමදාම මේ ගෲප් ක්ලාස් එක කර දැන් 21 ළමයට කරේ වෙලාව තමයි ඔයගොල්ලන්ට වැටෙන්නේ. හරි. හෝල් ක්ලාස් එක වැටෙන්නේ 10 මාර 12 මාර. ඒක වෙනම ක්ලාස් එක ඔයගොල්ලෝ ක්ලාස් එක වෙනම එකක් නේ. හරි. පිළියන්දල් ළමයි ටිකට හරිද? बदाद उदय बदाद उदय हरिद ऑनलाइन එක පුතේ මෙහෙමයි ඔන්ලයින් එක දිගටම කරන එක පුතේ අසා මට නම් එච්චරම කැමැත්තක් නැහැ හරි එද පුතේ පුළුවන් තරම් ෆිසිකල් පන්ති වලට සහභාගී වෙන්න බලන්න හරි නුව ෆිසිකල් පන්ති වල සහභාගී වෙන තරමට පුතේ හොඳයි මොකද දන්නවද නැත්තම් ඔයගල පුතේ පොත කරන වැඩක්වත් මොකක්වත් දන්නේ නැතුව පුතේ ඔහේ කරන්නම් වාලි කරලා තේරුමක් නැහැ හරි सार्थक बदाद उदय करबन ऑनलाइन फिजिकल पढ़ाने का टाइम पास से इधर पास से अरे कौन बीएस पांती अत्यंत गांड सेट कल करना है अभी सावेल्ला में टिकट बुदे
समे ग्रूप क्लास मम पटांग विषय अपराधे विषया देखा पंच दीला गमन मगटन काले अपराधे हर आप मूल तत्व प्रकाश हर मूल तत्व प्रकाश हर मूल तत्व प्रकाश अभी हदमु हरि बालंबुदे एक बहुत पिलियांदल विषयान दाने विषय मोखर वेड दान पुते हरि अंदर मेकिया वत्कम वत्कम के लिए उड़ीम लिया जांगम नोन वत्कम केला जांगम नोन वत्कम जांगम जांगम नोन वत्कमें मोटर गाने विनम तीन हेमदाम गाने हेम तीन तीन अरे शेटी का एगिमेदू विनम समुषेन दापुनी सा मोटर यंत्र मतक ने हेम दिब्बा एनिसा मे अरे जांगम नोन वत्कम वितरा मे तीर तू नमकर समुचित शेटिकल ज्ञान बुला समुशय अरे मेक धारण आगे धारण आगे अरे धारण आगे अरे मोटर 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 सी मोटर मोटर धारणगे यंत्र मूलवे शेटिकाय मे आवृत शेटिकाय देखे मे कतु सामुशेटिक यंत्र सामुशेटिक मोटर मेतीरुरा
धारणगे अस्पृश्य आयोजन जंगम नोन बलाकरण आयोजन आयोजन दुलाहा जंगम नोन जंगम नोन आयोजन दुलाहा जंगम नोन आयोजन दुलाहा आयोजन दुलाहा स्वाधिकार जंगम वत्कम जंगम वत्कम के मात जंगम वत्कम के मात कावाली जंगम वत्कम के मात कावा अरे जंगम वत्कम के मात कावाली बुदे लियला जंगम वत्कम के मात कावाली जंगम वत्कम पीली जंगम वत्कम उड़ीमलिया बड़ी अंतिम मुदा मेद तमाइ नायको मेवलिया उड़ीमलिया बड़ तोगे इतनी तोगे काडे इतने राकल एक मादा गिरंगत करे एक शेष वृक्ष में इतनी बड़ तोगे दाहता जंगम वत्कम उड़ीमे इतनी तोगे दाहता अंतिम मुदल मेद तोगे पास नायगति नायगति पालन दी गेला नायगति पालन दी නායකති පාලනගිනුම කීයද දියේ නායකති ගිනුම නායකතිව කිල්ලුව නම් ඇති නායකති පාලනගිනුම කිල්ල යන්න ඕනේ නායකතිව කීයද කියන්නේ 16 16යි නායකතිව 16යි 16යි කලින් කළ ගෙවුවා තියෙනවද ඉදිරියට කළ ගෙවුවා තියෙනවද කලින් කළ ගෙවුවා එහෙම නැත්නම් ඉදිරියට කළ ගෙවුවා තියෙනවද මොකුත් බලන්න නැහනේ කලින් කළ ගෙවුවා එහෙම නැත්නම් ඉදිරියට කළ ගෙවුවා මොකුත් නැහැ නේද බලන්නකො जंगमी जंगम वत्कम
134යි ජංගම වත්කම් ටික 134යි එතකොට ඔක්කොම වත්කම් ටික ඔච්චරයි ගන්න මුළු වත්කම් ටික එකතුව යරි දෙකක් ගන්න 7යි 2යි 9යි 9යි 4යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි 3යි 6යි 263යි නේද ඉතින් මුළු වත්කම් ටික 263යි නේද අවසෙ මුළු වත්කම් ටික 263යි මුළු වත්කම් ටික 263යි හරි දැන් මෙතනින් පාදහම ලියන්න ඊට පස්සේ හිමිකම් හරි මට ඉඩමත් සමන් හැපැත්තෙන් ගන්න එයාට ලියන්න හිමිකම් හිමිකම් හරිද හිමිකම් කියලා ඔහොම මාතෘකාව ලියුවානේ හිමිකම් කියලා ඔහොම මාතෘකාව ලියන්න ලියලා ඉතින් හිමිකම් ටික ලියමු අපි හරි බලන්න මොනවද හිමිකම් ටික ඉතින් මේ මෙතන මම වරදක් කරලා රුපියල් 1000 කියලා ලියලා නැහැනේ හරි හිමිකම් ඇතුලේ උඩින්ම ලියන්න ප්‍රාග්ධන ගිණුම प्राग्धन प्राग्धन मनोनिषाद उत्तरे जांगम नौन वक्यम के लिए मात्र का वाली हुआ नहीं
හරි ඒකේ යට තිබුදේ බැංකුණය විතරයි තියෙන්නේ බැර පැත්තේ තියෙනවා නම් තියෙන්නේ බැර වාක්‍ය තියෙන්නේ බැර ලියන්න බැංකුණය 44යි බැංකුණය 44 එක දෙය එක විතරක් තියෙන නිසා 3 වෙනි දිනුම දාන්න 44යි එක විතරක් තියෙන නිසා 3 වෙනි දිනුම දාන්න 44 जांगवाक्यवाने जांगम वाक्यम जांगम वाक्यम जांगम वाक्यम मनोहत्तीन बलन तीनों तीन बैर उड़म तीनों नाहिम हतलिस देखा जांगम वाक्य मित्रता विद्रोह तीन हो गए नाहिम हतलिस देखा जो जुड़दान हतलिस देखा जांगवाक्य हतलिस देखा है तुम्हें हतलिस पहाय इच्छा है वे न मुकुट ने तो शेष बिच में मुकुट ने नहीं थे दें गिरूं मतलब शेष वाले मुकुट देने के लिए तैयार ना थे तो कुछ आत्रे आताई पहाय दाह तुम्हें तुम्हारे अम्मे काकी तुरुए आताई दोला हाय हतराई दासे हाय हाय दे अम्मे काकी तुरुए देसी है तो तुम्हें गान देसी हेट तुंड सामान वेच देरीक्षर कल आरंभ शेष दिब्ब प्राग्दने धीर दिब्बे प्राग्दने हर बेर कल गिरुंटिक अपिम तुलने कल अपिम तम शेष परीक्ष मेहदुए दीट पास शेष परीक्ष मेहदुआई पास एक आदाय व्यदांगेषिकारेषपरीक्षण आदाय व्यदांगेष अरगेन मुख्य लाभे होयानोड़े अर लाभे होयान मुखाद आदाय प्रकाशे लाभे होयान हदाने आदाय प्रकाशे एक आदाय व्यदांगेषि शेष परीक्ष मुखतीन आदाय व्यदांगेष अरगेन लाभे होयन व शेष परीक्ष में वत्म वाक्य शेष अरगेन प्रकाश मूल प्रकाश गेलपिलेष परीक्ष में शेष परीक्ष पास मुखदेन आदाय व्यदेषिक लाभ आदाय प्रकाशेलीवेन वत्कम मूल्य तत्व प्रकाशेलीवेन मटकी अन्न आदाय प्रकाशेटाई मूल्य तत्व प्रकाशाई दिख दिखम इकड़के नमक आदाय प्रकाशाई मूल्य तत्व प्रकाशाई दिखम दिखा एक नमक क्या मूल्य प्रकाशन मूल्य प्रकाशन इकते अभी व्यापारिक अनुदेन उत्पत्ति लिया व्यापारिक अनुदेन उत्पत्ति लिया व्यापारिक अनुदेन उत्पत्ति लिया अपर सती आई मे पीवल विन इलांग
अभी दानवा व्यापारे गांधीनु हाँ सिद्धिन सिद्ध वेनवा अब मैं गांधीनु हाँ सिद्धिन के रवाचना पालनी पार्ट में जी क्या लगा ना पालनी पार्ट में इतने दिन हमारे टीचर बोलते बादल तो देखा आज से कितने वाले लेकिन जब पालनी पार्ट मान लेंगे ना वाले ये सब या फिर बादल पांती का ताकराने मनो පළවෙනි පාඩම් පුතේ අල්ලගෙන යන්න. ඒකට හිටපුනේ දලාම ඉන්න මේක අර සෙකන්ඩ් ගෲප් කියලාම පටන් ගත්ත එකේදී. ඒකට ඒගොල්ලන්ට පළවෙනි පාඩම නැතුව මම දෙවෙනි එකේට පටන් ගත්තේ. නමුත් දැන් පදාතු දෙේ පළවෙනි පාඩම ඉවර කරගන්න. එතකොට හරි. දැන් පුතේ දේරණා ඔයගොල්ලෝ මේ පන්ති ඉස්සරහා ඉන්නේ. මේ පන්ති දැන් පළවෙනි පාඩම විතරයි. ඔයගොල්ලෝ දැන් දෙවෙනි පාඩමත් ඉවර දැන් අද තුන්වෙනි පාඩමත් දැන් ඉවර කරා. තාම ඉවරම නැහැ ප්‍රශ්න ටිකක් තියෙනවනේ කරන්න. ගණන් දෙනවා සිද්ධීන් සිද්ධ වෙනවා. ඒවා අපි දැන් ඒවා ලෙජර් ගිනුම් වල හරබර කරා. ලෙජර් ගිනුම් වල හරබර කරා ඊට පස්සේ ලෙජර් ගිනුම් තුලණය කරා ලෙජර් ගිනුම් තුලණය කරා ඔයගොල්ලම කරානේ මතකයිද ලෙජර් ගිනුම් තුලණය කළා ඔයගොල්ලෝ හැදුව ශේෂ පිරික්ෂුම කියන්නේ මොකද්ද කියලා දැන් දන්නවනේ ගිනුම් වල හර ශේෂ ටික එකතු කරනවා බැර ශේෂ ටික එකතු කරලා හර ශේෂ ටික එකතුව බැර ශේෂ ටික එකතුවට සමානද කියලා බලන්න හදන ප්‍රකාශයක් නේ ශේෂ පිරික්ෂුම ශේෂ පිරික්ෂුම සමාන වෙච්ච පරිදි ඔක්කොම හරිය කියන්න බෑ සමහරක් ගණන් දෙනවා නොලිය හිටියොත් පුතේ ඒත් ශේෂ පිරික්ෂුම සමාන වෙනවා ඊට පස්සේ ශේෂ පිරික්ෂුමේ තියෙන ආදායම් වියදම් ගිණුම් ශේෂ අරගෙන දැන් අපි අදලාදුව ආදායම් ප්‍රකාශය ඒකේ තියෙන වත්කම් වත් හිමිකම් ශේෂ අරගෙන හදුව මූල්‍ය தত্ত্ব ප්‍රකාශය ඒ දෙකට පොදු එක කියන නම තමයි මූල්‍ය ප්‍රකාශන එහෙනම් ඔයගොල්ලෝ දන්නවා දැන්ට ව්‍යාපාරයේ ගණන් දෙන ලියන්නේ ඔහමනේ නේ අම් මේක පුතේ දැන් ලබන සතිය අලුත් පාඩම් පටන් ගන්නවා ලබන සතිය පුතේ අඟහරුවද උදේ සාමාන්‍ය විදිහට මේ විදිහටම පන්ති දින ඔන්ලයින් එකේම හරි ඊට පස්සේ අපි වෙනස් වෙන විදිහ කතා කරමු දැන් මොකද දන්නවද ඔන්ලයින් පන්ති පටන් ගත්තර ඔයගලන්ට එන්න බස් තියෙනවද ඒ පහසුකම් තියෙනවද කියලා බලන්නත් ඉබේ දැන් පුතේ මම දැන් ඊයේ කොහෙද දිස්ත්‍රික් අතර මේවා අයින් කරේ දැන් බස් තිබ්බේ නැහැ නේ හරියට ඉතින් ඒ ටික යථාතත්වෙට පත් වුණොත් තමයි පන්ති තියන්නේ නැතුව බෑනේ හරි ඉස්කල් පන්ති වල පටන් ගන්න පුතේ ඔය පටන් ගන්නෑ මම හරියට පුතේ ඔයගලන්ට මේ පහසු ගන්න ටික තිබ්බොත් තරයි පටන් ගන්නෙ තු කරලා දේරුම නැහනේ හරි දැන් පුතේ ඉස්කෝලත් පටන් ගන්න නිසා අපිට පන්ති පටන් ගන්න අවුලක් නැහැ හරි ඉතින් ආයි මොන හරි වුණොත් ඔය ආයි ඉතින් ඔන්ලයින් එකේම එනවා පුතේ මේක මම හිතනවා ආයි නම් ගැටලුවක් වෙන ගන්නේ නැහැ मुदाल पोत मुदाल හරි එහෙනම් පුතේ අපි දැන් මේ පාඩම තුන්වෙනි පාඩමත් ඉවරයි තුන්වෙනි පාඩම මම හිතනවා පුතේ පැහැදිලි ඇති ඔයගලට මාසෙකට වැඩි කරා මාසෙකමාරක් කර තුන්වෙනි පාඩමත් කර හරබර කරන ටික හරි මම හිතනවා ඕ ලෙවල් කොමර්ස් නොකරපු ළමයිට අවබෝධයක් එන්නේ නැති නේද හරබර කතාව තව ඉස්සරහට පුතේ මේවා හදාදි තවත් පුළුවන් වෙන එක වෙන්නේ අමාරු වෙන එක නෙමෙයි ඈ හරි එන්න පුතේ මම පිටු අංක 13 ඉඳලා පිටුවංග 13 ඉඳලා තියෙන ප්‍රශ්නික මම gederdi කරන්න කියලා කිව්වා ගිය සතියේ. හරි. ඒ කරපු ටික හරිද කියලා බලමු ඈ. බලන්න. කර ප්‍රශ්නික හරිද කියලා බලන්න. 1. දිත්සටහන් රීතිය નિවර්ජිව දක්වා නැති වගන්තිය තෝරන්න. මේ දිත්සටහන් රීති පහක් ඉගෙන ගත්තා නේද? ලූකා පැසිවල නම් හඳුන දුන්නේ දිත්සටහන් රීති 4යි වත්කමුයි. එයා කිව්වේ එයා හිමිකම් ගැන කිව්වේ නෑ එයා වත්කම් වලටයි වියදම් වලටයි සමාන මූලධර්ම සමාන රීතියක් වගකීම් වලටයි ආදායම් වලටයි සමාන රීතියක් ලෝකාපසිවල කාලෙදී වගකීම් කියන එක සැලකුවේ හිමිකම් කියන එක සැලකුවේ වත්කීමක් විදියටම දැන්ටත් එහෙම තමයිද හරි එතකොට උදේ වත්කම් වලයි වියදම් වලයි මූලධර්ම තමයි වැඩිවීම හර අඩුවීම බැර වගකීම් වලයි ආදායම් වලයි මූලධර්ම තමයි වැඩිවීම බැර අඩුවීම හර මෙතන අහන්න නිවැරදිව දක්වා නැති වගන්තිය තෝරන්න වත්කම්මා වියදම් වැඩිවීම හර හරිනේ වත්කම්මා වියදම් වැඩිවීම හර වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම බැර ඒකත් හරි වත්කම්මා වියදම් අඩුවීම හර වැරදිනේ උදේ වත්කම්මා වියදම් වැඩිවීම හර
වක්කම්මා වියදම් අඩුවීම බැරපැත්තේ නේද ලියන්න ඕනේ මේගොල්ල හර කියලා ඒක වැරදි ඉතින් ඒක වගේ නේද උත්තරේ අනිත් දෙක හරිද කියලා බලන්න හිමිකම් වගකීම් හිමිකම් ආදායම් අඩුවීම හර ඒක හරි වක්කම්මා වියදම් අඩුවීම බැර ඒකත් හරි උත්තරේ 1 3 බාන 1 3 ද කියලා පුතේ ලකුණු කරලා තියෙන්නේ 1 3 නේද පුතේ උත්තරේ 1 3 හරි 1 3 එකට තුන හරි. ඉතින් ඔය WhatsApp group වල දැන් ඉන්නවා පන්ති එන්න දිලමානේ ගොඩක් පන්ති පටන් ගත්තාන් පස්සේ පුතේ ඔයගොල්ලෝ WhatsApp group එක වෙනම් පම් අරගෙන යනවා. ඒතරම මේක group එක සුද්ධ කරලා ගන්නම් ඈ. හරි. පන්ති එන ළමයි ටික විතරක් තියාගෙන නැත්තම් පුතේ දැන් පන්ති එන්න නැති ළමයිනුත් ඉන්නවා. නිකාන් ළමයිනුත් join ලා ඉන්නවා. නමුත් දැන් කවුද කියලා පුතේ ඔයගොල්ලෝ දැකලවත් නැහැ අඳුරන්නේවත් නැතුව මට ඒව අයින් කරන්නත් බෑ. ඒ නිසා පුතේ फिजिकल पानी पटांगे पास हर वाट्सअप ग्रूप टीका अदागन पानी वीड होंमवर्क दाने बुलाए हर इव हर अदलगामी देख गुन अदाल सटान निबरदू दक्वागंती दक्वान गणुदीन अदाल दिटान निबरदू दक्वाति वगंती है अत्पीट मुदल बड़गत्ता නිවැරදිව දක්ව ඇති වගන්තිය අත් පිට මුදලට බඩු ගත්තා. ඉතින් අත් පිට මුදලට බඩු ගත්තාම ඒක දාන්නේ මොන ගිනුමටද? විකුණන්න බඩු ගත්තාම ඒක දාන්නේ බඩු දොක් ගිනුමටද? ගැරුම් ගිනුමටද? කියන්නකෝ. ගැරුම් ගිනුමට බඩු දොක් කියලා ගිනුමක් ගන්නෑ. අර ආරම්භක බඩු දොගේ තිබ්බනම් ඒක අග වෙනකම්ම බඩු දොගේ. අද දැක්කනේ ඒක ආදයන් ප්‍රකාශ කරේ හැම වෙනම ආරම්භක දොගේ කියලා. එහෙනම් ඉතින් අත් පිට මුදලට බඩු ගත්තාම ගැරුම් ගිනුම හර මුදල් ගිනුම් බැර. ඒක හරිද නැද්ද? හරි. ඒක 20000 20000 කියලා එන්න ඕනේ වැඩිලා නැහැ. අත්පුන්න බඩු ගත්තාම ගැනුම් මර මුදල් බැර. ඒක හරි. නිවැරදිව දක්වැදි වගන් තියනේ දාන්නේ. ඒක එක තමයි උත්තරේ. බාන අනිත් ඒවා වැරදිද කියලා එතකොට. උත්තරේ දැන් එකපාරට තෝරන්න එපා. දැන්ට තේරෙන විදිහට එක තමයි හරි ගැනුම් මර මුදල් බැර. අනිත් ඒවා වැරදිද කියලා බලන්න අනිත් හතරම. ණයට බඩු ගත්තා. තොග ගිනුම හර ණයකති පානේ. තොග ගිනුමකට දාන්නේ නැහැ. ඉතින් වැරදි එතනින් නේ. बड़ गत्ता दुर्घटन बिल लैबुना दुर्घटन बिल लैबुना गेवुआई दुर्घटन बिल लैबुना गेवुना दुर्घटन हार गेवी दुर्घटन बैर ने बोलला दुर्घटन बिल लैबुना हम दुर्घटन हार कर मुदाल बैर कर मुदाल बैर कर मुदाल बैर कर दुर्घटन का मनवा कर गेवाम गेवल ने लैबिल भीतर लैबुना ताम गेवल ने दुर्घटन हार गेवी दुर्घटन बैर वे नोने एक बैर दी उत्तर एक देखट एक हरे देखट एक තුන ගැනිලි ගොඩනැගිලි සමුච්ඡය සහ ඉදිරියෙන් ලද ගොඩනැගිලි කුලි ආදායම් යන එක් එක් ගිණුම් පිළිවෙලින් වර්ග කළ හැකි ගැනිලි ගිණුම් මොන ගිණුමක්ද ළමයි ගැනිලි ගිණුම් මොන ගිණුමක්ද හිමිකම් හිමිකම් ගිණුමක් හරි ඒක හිමිකම් එතකොට හිමිකම් මුලට තියෙන පොදි උත්තර 3 4 5 විතරයි 1 2 2 2ම අයින් කළා data එකේ උත්තර 1 2 2 2ම උත්තර දෙක නැහැ ඊට පස්සේ ගැන්ලි කියන්නේ හිමිකම් ගිනුමක් හරි ගොඩනැගිලි සමුච්ඡය ගිනුම ගොඩනැගිලි සමුච්ඡය ගිනුම මොන ගිනුමක්ද වත්කම් වත්කම් ඡය කිව්වොත් වියදම් ගිනුමක් සමුච්ඡය කිව්වොත් වත්කම් ගිනුමක් එහෙනම් උදේ උත්තර අයින් කර තැහැගේ හතරේ උත්තරත් අයින් කර තැහැගේ හතර දිනවල තියෙන වත්කම් කියලා අයින් කර දැන් ඉතුලා දෙන 3යි 5යි 3යි 5යි හරි උත්තරේ තෝරගන්න ඕනේ ඊට පස්සේ ඉදිරියෙන් ලද ගොඩනැගිලි කුලිය ආදායම ගොඩනැගිලි කුලිය ආදායම් නෙමෙයි ඉදිරියෙන් ලද ගොඩනැගිලි කුලිය ආදායම් මොන ගිනුමක්ද ගොඩනැගිලි කුලිය නෙඹුදේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දට ලැබිලා ඒක මොකද්ද අපේ වත්කම වැරදි වත්කම් බුදේ මුදලින් ලැබෙන ටික තමයි ඒක මුදල් ගිනුම හර ඒක අපිට ලැබਿੱච්ච නිසා අපිට අයිති නෑ නේ ඒක ඒක මොකද්ද අපේ වගකීම වගකීම බුදේ වගකීම ඒක අපිට කලින් ගියෝ පිළ ලැබන අවුරුද්දේ කුලිය මේ අවුරුද්දේ ලැබුණාට මේ අවුරුද්දේ අපිට කුලිය කියන ආදායමට ගන්න බෑ
එක ලබන අවුරුද්දෙනක අපේ වක්කීම එක වක්කම් වෙන්නේ අපිට දීපු එක්කෙනාගේ එනිසා එක වගකීම උත්තරේ 3ද උත්තරේ 3 නේද උත්තරේ 3 3ට 3 හරිද ළමයිනි 3ට 3 උත්තරේ 3ට 3 හරි අපි යමු ඊළඟට හතර පහත එක්කෙක් ගිනුම් මැදුලපදේ විභාග ප්‍රශ්න මේවා පහත එක්කෙක් ගිනුම් මැදුලක් කාණ්ඩේ වත්කම් වක්කී හිමිකම් මාදෑම්මා වියදම් ලෙස යන්නද ඒවා ඉදිරින් ලියා දක්වා වගේ ප්‍රශ්නයක් හැම අවුරුද්ද වෙනවා විභාගෙට ගිනුම් හතරක් දීලා ගිනුම් හතර නම් කරන්න හැමදාම විභාගෙට දෙනව ඈ ලකුණු හතරක් දෙනවා ඒකට හැමදාම දෙනවා මේ ප්‍රශ්නය ආපසු යව් මොන ගිනුමක්ද ආපසු යව් මොන ගිනුමක්ද उत्तर देने को बुदे आपस याऊ मोने गिरु मध्य बोला माँ उत्तर आपस याऊ मोने गिरु मध्य बुदे आपो यावान ने ज्ञानुम कर बुआने द ज्ञानुम क्या ने वेदांग गिरु माँ ये ज्ञानुम गिरु में लिया ने तू अभी डर बेना माँ आपस याऊ टिका भागन नॉन सा आपस याऊ गिरु माँ लिया ने आपस याऊ क्या ने वेदांग गिरु माँ वेदांग वाला आडू भी माँ වියදම් වැඩි වීම හරහා අඩු වීම බැර ඒ නිසා අපදේ ආපසු යවමු කියවා වෙන්නේ ගැණුම් කියන වියදමේ අඩු වීම එකයි එක බැර පැත්තේ ලියවෙන්නේ ආපසු යවමු වියදම් ගිරුම ආපසු යවමු වියදම් ගිරුම හරි ඊළඟට යමු ආපසු යවමු උදේ ආපසු යවමු මර අපි මතකද අර විකුණුම් ගාම ලිව්වා විකුණුම් වල අනිත් ගිරුම විකුණුම් කියන්නේ ආදායම या ये विकुनों वाली ना आपस ये उपलब्ध का बेनाम अगर इनमें कहीं ना आपस ये हो नेता रे विकुनों को चराद्ध को चरा के वाले के लोग आगे ने बैरु आना विकुन कालमना करो कारण सारक्षण दावे जनगण ने बैरु आना इंसान मटकियाँ ना आपस ये हो मने गिरुमाद्ध आधा आयम गिरुमा आधे हम वैदिवीम बेरा अडुवी महार आपस एवं आदयम गिनुमा शेवीम मोन गिनुमद शेवीम मोन गिनुमद समुच्चय नेमे समुच्चय न वत्कम शेवीम मोन गिनुमद वियदम वियदम गिनुमा शेवीम वियदम गिनुमा उदे शेवीम वियदम गिनुमा शेविम वियदान गिरुमा हानि करना अलाब ने में होया हानि करना अलाब इधरी में उधे ओका थारियट अरे शेटिक शेगिरुमा टा हरकर लापी जब मोटर तो शेटिक मोटर शेगिरुमा टा हरकर ला मोटर तो गिरुमा टा बैर करा नहीं नहीं एक वेनाओ में सामुशे गिरुमा टा बैर करना ये वांगे होया हानि करना अलाब ने में अलाब हानि करना अलाब नक्तम बोलने क्या नोलेबे ने मटी कर नोलेबे नो एक रा शुअर නොලබේ කියලා අඩමානේ තියෙන ටික තමයි හානි කරන ලාභ ඉඩහැරීම කියලා කියන්නේ. ඒක හානි කරන අලාභ ගිනුමටම දාලා වියදමක් විදිහටම දාලා ඒක අපි වෙනවම ඉඩහැරීම් ගිනුමකට දාන්නේ. ණයගති පාලන ගිනුමෙන් අඩු කරන්නේ නැහැ. ණයගති ගිනුමට දාන්නේ නැහැ. ඒක හානි කරන ලාභ ඉඩහැරීම් ගිනුමට දාන්නේ. ඒක මොකද්ද එහෙනම්? හානි කරන අලාභ ගිනුම හර උදේ හානි නිශ්චිත වශයෙන්ම නොලබෙන් ටික බොල් නැහැ ටික හානි කරන අලාභ නැත්තම් බොල් නැහැ හර ණයගති පාලන බැර. නොලැබේ කියන නොලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ටික අඩමාන ටික ඒ හානි කරන ලාභ නැත්තම් බොල් නැහැ ගිනුම හර ඒක අපි දාන්නේ ණයගැති ගිනුමෙන් අඩු කරන්නේ වෙනවම ගිනුමක ඉඩ හරිනවා පැහැදිලිද එතකොට හානි කරන ලාභ කියන්නේ එක ගිනුමක් හානි කරන ලාභ ඉඩ හැරීම කියන්නේ තව එකක් මේ ඉඩ හැරීම මොන ගිනුමක්ද ඔකට ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ කියන්නේ නැත්නම් අඩමාන නැ වෙන් කිරීම කියලා ඒ වචනේ වැරදි වෙන් කිරීමක් කියන්නේ තේ වගකීමකට එතකොට මේක වගකීමන්නේ මේ මේක මොකද්ද වත්කම 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 වල අඩු වීම හානි කරන ලාභ ඉඩහැරීම වත්කමක් ඈ හානි කරන අලාභ වියදම හානි කරන ලාභ ඉඩහැරීම වත්කමක් වත්කම් වල අඩු වීම අර ෂය වත් වියදමක් ෂය සමුෂය වත්කම වත්කම වල අඩු පුතේ ඉස්සර ඔය ෂය සමුෂය කිව්වේ නේ ඒකට කිව්වේ ෂය වෙන් කිරීම හාන් අඩමන් අහානි කරන ලාභ ඉඩහැරීම කිව්වේ නේ අඩමන් නැ වෙන් කිරීම කියලා කිව්වේ. පුතේ වෙන් කිරීම කියන වචනේ වැරදි. වෙන් කිරීම කියන්නේ වගකීම් වලට.
මෙය වෙන් කිරීම මේ වත්කම් වල අඩු වීම. ඒ නිසා දැන් අර ෂේ වෙන් කිරීම කියන වචනේ පාවිච්චි කරන්න. ඒකට පාවිච්චි කරන සමුච්ඡය අඩමාන්නය වෙන් කිරීම කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඒකට පාවිච්චි කරන අඩමාන්නය ඉඩහැරීම නැත්නම් හානිකම් ලැබ ඉඩහැරීම. වැඩි නේද? ඒ වචන පරණ වචන පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඔබල ඉගෙනගෙන නැත්තේ ඒව තමයි. හරි. එන්න පස්වෙනි ප්‍රශ්නෙට පහ පස්වෙනි ප්‍රශ්නේ පහත ගනුදෙනු පොදු රජරේ පිටපත් කළ ලබන ගිණුම් සඳහන් කරනවා. ඒ ලෙවල් ප්‍රශ්නයක්. ඔය ලෙවල් ප්‍රශ්නයක්. පහත ගනුදෙනු පොදු රජරේ පිටපත් කළ ලබන ගිණුම් සඳහන් කරන්න. ණය පදනම් මත භාණ්ඩ විකිණීම. හිතේ ණයට වික්කත් අත්පිඩ වික්කත් ඒක මොන ගිණුමෙන් ලියන? ණයට වික්කත් අත්පිඩ වික්කත් විකුණුම් කියන්නේ මොකක්ද ආදායම? එහෙනම් මොන ගිණුමද ඒක ලියන්න ඕනේ පොදේ කියන්නේ? විකුණුම් ගිණුමේ මොන පැත්තද? බැර බැර විකුණුම් ගිණුම බැර එනම් දෙ මුදල් හම්බුණා නම් මුදල් හරදා මුදල් හම්බුන්නේ නැහැ නේ ණයට වික්කේ එනම් මොන ගිණුමට ධාර වේ ණය ගැති කියලා ලිව්ව ලකුණු දෙන්නේ නැහැ කපනවා ණය ගැති පාලන ණය ගැති පාලන ගිණුමේ ගිණුමේ නම ණය ගැති පාලන ගිණුම ණය ගැති ගිණුම නෙමෙයි වැරදි කියන්න ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර හර හර එක ලියන්න ණය ගැති පාලන ගිණුම හරේක ලියන්න නැගති පාලන ගිනුම බැරේක විකුණුම් ගිනුම නායකති පාලන ගිනුම බැරේක විකුණුම් ගිනුම නායකති පාලන හර විකුණුම් බැර පරිවේද ඊළඟට යමු අපි හානි කරන අලාභ ඔය හානි කරන ලාභ ඉඩහැරීම නෙමෙයි හානි කරන අලාභ බොල් ණය කොහමද ලියන්නේ වියදම බොල් ණය එහෙම නැත්නම් හානි කරන අලාභ ගිනුම අර කොහෙද ඒක බැර වෙන්නේ ඉතින් ඔය බොල් ණය කෙලින්ම ඔක ණයගතියන්ගෙන් අඩු වෙනවා ණයගති පාලන බැර ලියන්න බොල් හර වෙන්නේ බොල් ණය එහෙම නැත්නම් හානි කරන අලාභ ගිනුම බැර වෙන්නේ ණයගති පාලන ගිනුමට ණයගති පාලන ගිනුම හානි කරන ලාභ ඉඩහැරීම කිව්වා නම් ඔක ණයගති පාලන ගිණුමෙන් බැර වෙන ඉඩහැරීම කියන වත්කම් ගිණුමෙන් අඩු වෙනවා. 6 දෙ බාන 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ. පොදු ලෙජරේ පවත්වාගෙන ලබන පහත ගිණුම් වල නිවැරදි වර්ගීකරණය සඳහන් කරන්න. පොදු ලෙජරේ පවත්වාගෙන ලබන පහත ගිණුම් වල නිවැරදි වර්ගීකරණය සඳහන් කරන්න. ෂේ ගිණුම මොන ගිණුමක්ද? මේ ෂේ ගිණුම මොන ගිණුමක්ද? වියදම්. වියදම් ගිණුමක්. හරි. වියදම්. මේ ෂේ ගිණුම වියදම් ගිණුමක්. ප්‍රත්‍යාගන්න සංචිත. මේ ඔබ විභාග ප්‍රශ්නයක්. මේ නෑතම විභාග ප්‍රශ්නයක්. මම ওই ප්‍රත්‍යාගන්න සංචිතය තියෙන ඇරියා ප්‍රත්‍යාගන්න සංචිතය කියන්නේ ලාභයක්. ඒ කියන්නේ ඉඩමේ ගොඩනැගිල්ලේ අගේ වැඩි වෙනවා නම් ඉඩම නිකන් තිබ්බත් උදේ අගේ වැඩි වෙනවා. ඒ වැඩි වෙන අගේට කියන්නේ ප්‍රත්‍යාගන්න සංචිත. හරිද? ඒක මොකක්ද එහෙනම්? ඔය සංචිතයක් කියන්නේ ලාභයක්. නොබෙදූ ලාභයක්. ලාභ කාටද අයිති? උත්තර දෙන්න පුතේ. ලාභ කාටද අයිති? අයිතිකාරයට. අයින අයිතිකාරයගේ ගිණුම් වලට කියන්නේ මොන ගිණුම් ද අපි? හිමිකම්. හිමිකම්. එහෙනම් මේ ප්‍රත්‍යයන් සංචය හිමිකම් ගිණුමක්. ප්‍රත්‍යයන් සංචය හිමිකම් ගිණුමක්. ප්‍රත්‍යාගන්න සංචිතේ හිමිකම් ගිණුමක්. සි වෙළඳ ගෙවි උද්දෑ 2019 ඒක විභාග ප්‍රශ්නෙකදී ඔය වෙල දැක්කද කොච්චර ලේසිද කියලා වෙලද ගෙවිද්ද මොන ගිනුමක්ද නහින් පාලන ඔව් නහින් පාලන ගිනුමනේ ඔය මොන ගිනුමක්ද ඉතින් වෙලඳන ගෙවිද්ද කියන්නේ නහින් පාලන ගිනුම තමයි හරි වර්ගීකරණයට අනුපතේ වත්කම් වක්කින් හිමිකම් ආදායම් වියදම් පහෙන් මොකද්ද වගකීම් වගකීම් ගිනුමක් වගකීම් හරි වගකීම් ගිනුමක් ලදවට්ටම් ආදායම් ආදායම් ගිනුමක් ලදවට්ටම් පුතේ ඊළඟ පාඩමේදී පුතේ ලදවට්ටම් දුන්වට්ටම් මුදල් වට්ටම් ඔක්කොම තියෙනවා ඉගෙන ගන්න. ඒ ටියුට් එක ගත්තනම් ඔයගොල්ලෝ කියවුවා නම් දකින්න ඇති. හරිද? ඊළඟ ටියුට් එකේ තියෙනවා පුතේ ඔක්කොම ටික ප්‍රයෝගී පොත් ලදවට්ටම් දුන්වට්ටම් පුතේ මතක තියාගන්න account වලදී හැම පොඩි වචනයක්ම ඔයාලට උගන්වනවා. මම උගන්වනවා.
මං හිතන්නවා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලා මම උගන්වන්නේ හැම පොඩි දේපවාට උගන්වනවා නැතුව දේ ගොඩාක් කට්ටි හිතනවා ළමයි දන්නේ නැති කියලා උගන්වන්නේ නියොත් දේ මම අසාර්ථක වෙන්නේ ඕගොල්ලෝ නෙමෙයි ඒ නිසා පුතේ ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලා මට්ටමේ ඉඳලා තමයි මම උගන්වන්නේ ඕගොල්ලෝ පුතේ දෙයක් උත්තරයක් ලියද්දි එහෙම ලියන්නේ කාට දෙයක් තේරුම් කරද්දි එයා කිසි දෙයක් දන්නේ නැහැ කියලා හිතලා තේරුම් කරන්නේ එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන් අපි ගොඩක් කට්ටි අපි හිතේ තියාගෙන අපි මෙයා දන්නේ නැති කීතාගෙන කියලා තමයි අපි කියන්නේ යන්නේ එතකොට තේරෙන්නේ මොළු උත්තර ලියන්නත් ඕනේ මේ පේපර් එක බලන එකනයි කිසි දෙයක් දන්නේ නැහැ යාට හරියට තේරුම් ගන්න විදිහට උත්තර ලියන්න ඒකයි වෙන්න ඕනේ දෙ හරි එකක් ඉවරයි හත උදේ විභාග ප්‍රශ්න මේකත් විභාග ප්‍රශ්නයක් පහත එක් එක් ගිණුම් ශේෂ වර්ග කරන්නේ වත්කම් ලෙසද වක්කීම් ලෙසද හිමිකම් ලෙසද ආදායම් ලෙසද නැත්නම් වේදන් ලෙසද යන විභාග ප්‍රශ්නයක් ඔය හතර වත්කම් වක්කීම් ආදායම් වේදන් කියලා බෙදන්න ඕනේ කියන්න විකුණුම් මොන ගිණුමක්ද ආදායම ආදායම් ගිණුමක් ආදායම් ගිණුමක් කලින් ලද ආදායම් මොන ගිණුමක්ද නෑ වත්කම් වෙන්නේ පුතේ අපිට මුදල් ලැබුණා මුදල් ටික අපිට ලැබිලා ඔක අපිට මේ ලබන අවුරුද්දේ ආදායම මේ අවුරුද්දේ ලැබුණා ඒක මේ අවුරුද්දේ අපිට අයිති නෑ ඒක අපේ වත්කමක්ද නෑ මොකද්ද වගකීම වගකීම පුතේ 6 B එකට හිමිකම් ගිරුමක් කියලා නේද කිව්වේ 6 B එකට කිව්වේ හිමිකම් කියලා හරි බානී ළඟ එක සමුෂ්‍ය මොන ගිනුම සමුෂ්‍ය ගිනුම දෙ සමුෂ්‍ය ගිනුම මොන ගිනුමක්ද වත්කම් වත්කම් ඔව් වත්කම් හරි වත්කම් ගිනුම ගැනිලි හිමිකම් හිමිකම් ගැනිලි කියන්නේ හිමිකමක් सलगा आर्थिक 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 विद्या पिया विद्या साले को भी काउ द काम करने आज जलमाया एडम स्मिथ एडम स्मिथ ऐ बुदे यार आर्थिक विद्या पिया विद्या साले का ऐ यार आर्थिक विद्या पिया विद्या साले का आर्थिक विद्या गुरु मार्ग बनी दाने में होगा नहीं क्या ला ऐ यार आर्थिक विद्या पिया विद्या साले का यार इन अपने जाति इंगे दाने के ला पोता नेशनल वेल्थ जाति इंगे दाने के ला पोता ये जाति इनके दाने के ने पोतलियन साथ में या आर्थिक विद्या पिया विद्या सालकान ने एडम स्मिथ तो हमने कट्टी के ने एडम गिल्टी स्केल एडम गिल्टी स्केल ने ऑस्ट्रेलिया के विकेट की पकड़ी है क्या अरे द एडम स्मिथ अरे या तो माय आर्थिक विद्या पिया विद्या सालकान ने यार जाति इनके दाने के ने पोतलिये पुनिसा अभी गिनुं करने पिया विद्या सालकान लूका पैसिवल या पति गणिता अरे सामी वरे යුරෝපයේ කියලා කියන්නේ යුරෝපික වම් දෙම් පද කියලා යුරෝපයේ කියලා අපි කියන්නේ හරි 1494 ේ තමයි මේ දිස්තරාන් ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ 1494 දී හරි ඉතාලියේ නේද ඉතාලියේ හිටපු එක යුරෝපික යන ඉතාලියේ ලුකා පෙස්සෝලි සාමිවරයා හරි ඒව පොදේ කවුන්සල අහන එකක් නැහැ දෙක ගනුදෙනුවා සිද්ධීන් වල බලපෑම ගිනුම් වල වාර්තා කරන්නේ දිස්තරාන් රීතිය පදනම් කරගෙන ඇත්තද सत्य 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 हिमिकाम पिलवान विचरण रीतिय सह वाक्यम पिलवान द रीतिय एकिने कडे वेनास वे ऐतद हिमिकाम असत्य नहीं नहीं
හිමිකම් පිළිබඳ රීතිය සහ වක්කීම් පිළිබඳ ඉස්සරහ රීතිය එකිනෙකට වෙනස්ද නැහැ. එකම අසත්‍යයි. අසත්‍යයි. දෙකම එකයි. ලූකාපෙසෝරි හිමිකම් ගැන කිව්වේ නැහැ. ලූකාපෙසෝරි කියපුවද එකිනෙක වක්කීම් ගැන විතරයි. අයිතිකාරයත් පිට එකිනෙක විතර තමයි සැලකුවේ. ඒ නිසා වගකීම් වල මූලධර්ම තමයි හිමිකම් වලට අදාළ වෙන්නේ. දෙක වෙනස් නැහැ. එකයි. සත්‍යයි. අසත්‍යයි නේ. වෙනස් වෙයි කියලා නේ මේගොල්ලෝ කියන්නේ. නැහැ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ අසත්‍යයි. බාණ්ඩ ගැනිලි හිමිකම අඩු කරයි. ඇත්තද? සත්‍යයි. 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 පහ. ගිණුම් කාලච්ඡේදයත් තුළ උපයන සුද්ධලාභයේ අයිතිකරුගේ හිමිකම් වෙනස් වීමට බල නොපායි. ගිණුම් කාලච්ඡේදයත් තුළ උපයන සුද්ධලාභයේ අයිතිකරුගේ හිමිකම් වෙනස් වීමට බල නොපායිලු. අසත්‍ය. අසත්‍යයි. අපි ප්‍රාග්ධනන්ට සුද්ධලාභය එකතු කරා මතකද? අද කරේ අසත්‍යයි. අසත්‍යයි. හරි. එන 9 වෙනි ප්‍රශ්නෙට 9. උදේ 9 වෙනි ප්‍රශ්නේ බලන්න 9. පහස්දාන් පද සුසුතැන්හි යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. පහස්දාන් පද සුසුතැන්හි යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. හරි. නොකරපු කවුරු ඉන්නවද දැන් ටග් ගාලා කරන්න බලන්න විනාඩියක් දෙන්නම්. उपयोगी मूलिक मे मसे मेन मे टी उठे मेकनी पिटू पिटू विसी हाया टी उठे आप मेकोट देवनी पाडम मेक हरे පළවෙනි පාඩමට දාලා මේ ටියුට් එක දෙවෙනි පාඩමට දාලා මේක හරි තුන්වෙනි එකට දැන් මේ ඉවර කරේ මේක හතරවෙනි පාඩම මෙන්න මේක හරි ඒකයි ඊට අමතරව තව පොඩි මේ වගේ පිටකවර නැති ටියුට් දෙකක් දීලා ඇති ප්‍රශ්න දෙවෙනි පාඩමේ අර අලුත් පාඩමේ නම උපයෝගී පොත් කියන එක ලබන සති විද්‍යාවක අරන් තියාගන්න හරි ඒකද අපි ඔක්තෝබර් මාසේ ක්ලාස් ෆීස් ගෙවුවාම දුන්න මේ ක්ලාස් ෆීස් එහෙම නොගෙවපු ළමයි පුතේ හරියට එඩික් ගෙවලා මේව කරගෙන යන්න දැන් මේදලා මොකද අනු මුතේ ආයතනවල වියදම් තියෙනවා වැඩ කරන කට්ටියට පඩි ගෙවන්න ඕනේ මේවට වියදම් යනවා ඒ නිසා හරි ඒව පුතේ හරියට මේව කරගෙන යන්න මේක තමයි පුතේ අලුත් එක ලබන සති තියෙන්න ඕනේ හරි දැන් මන් දීලා දැන් සති 3ක් විතර ඇති මේ ටියුට් එක දීලා ගන්න ඔයාලන්ට වෙලාව දුන්නා ඔයාලා පුළුවන් කට්ටිය අරගන්න පුළුවන් කට්ටිය නෙමෙයි ගන්න පුතේ ඉක්මනට හරි එහෙනම් බලමු අපි බලමු දෙන උත්තර ටික බාන උත්තර ටික
නවවෙනි ප්‍රශ්නේ පහස් සඳහන් පද සූත්‍රයන් යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න ගැලපුණු සංකල්පයේ ආදායම් ප්‍රකාශනයේ මූලධර්ම ප්‍රකාශනයේ ශුද්ධ වත්කම් ලාභය අලාභය හරි යම් නිශ්චිත කාලච්ඡේදයක මූල්‍ය ප්‍රතිඵලය ගන්නේ කිරීම සඳහා මූල්‍ය ප්‍රතිඵලය කියන්නේ මොකද ලාභය කියන එකට මූල්‍ය ප්‍රතිඵලය කියන්නේ ලාභය ව්‍යාපාර ප්‍රතිඵලය කියන්නේ ඔයාලා ලබන ලාභෙනේ යම් නිශ්චිත කාලච්ඡේදයක මූල්‍ය ප්‍රතිඵලය ගන්නේ කිරීම සඳහා මොකද්ද පිළිවෙල කරන්නේ මොකද්ද උත්තරේ ආදායම් ප්‍රකාශනය. ඒකට එකට උත්තරේ විදිහට අවිල්ල තියෙනුනේ ආදායම් ප්‍රකාශනය. එකට උත්තරේ විදිහට අවිල්ල තියෙනුනේ ආදායම් ප්‍රකාශනය. දෙක යම් නිශ්චිත කාල සීමාවක ඉපෙව ලාභය අලාභයේ සෙවීමට ආදායම් ඉපෙවීමට අදාළ ආදායම් සම්බන්ධ කරගන්නේ යම් නිශ්චිත කාල සීමාවක ඉපෙව ලාභය අලාභයේ සෙවීමට ආදායම් ඉපෙවීමට අදාළ වියදම් සම්බන්ධ කරගත්තේ ආදායම් වලින් වියදම් අඩු කරන්නේ මොන සංකල්පය නිසාද? උදේ හැමදෙස්සම ආදායමෙන් අඩු කරන්නේ ආදායමට අදාළ වියදම්. දැන් විකුණුම් වලින් ගැනුම් අඩු කරේ නැහැ අපි. විකුණුම් වලින් අඩු කරේ විකුණුම් පිරිවැය ආරම්භක තොගය ගැනුම් මේවා ගලපලා ඉතුරු වෙච්ච කොට ටික අඩු කරලා. විකුණුම් කියන්නේ ආදායමක් ගැනුම් කියන්නේ වියදමක්. විකුණුම් කියන ආදායමෙන් ගැනුම් කියන වියදම අඩු කරලා ආවේ හොයන්නේ. විකුණුම් වලින් ඒ විකුණුමට අදාළ වියදම අඩු කරන්නේ. ඒ බුදේ ආදායමෙන් ආදායමට අදාළ වියදම අඩු කරන්න කියන සංකල්පේ මොකද්ද? ගැලපුම් සංකල්පය න උත්තරය දෙන්න එන්න ඕනේ. ගැලපුම් සංකල්පයට අනුව දෙ දෙකට උත්තර එන්න ඕනේ. ගැලපුම් සංකල්පයට අනුව ගැලපුම් සංකල්පයට අනුව ගැලපුම් සංකල්පයට අනුව ගැලපුම් සංකල්පයට අනුව හරිනේ. තුන ව්‍යාපාරයක යම් නිශ්චිත දිනකට වත්කම් වක්කීම් ඉන්කම් දැක්වෙන ලේඛනය හඳුන්වන්නේ. ඉතින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුනට උත්තරේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. වත්කම් වල එකතුව වක්කීම් හිමිකම් වලට සමාන කරලා පෙන්වන ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්වන්නේ මූල තත්ත්වය කියන්නේ ව්‍යාපාරයක් සතු වත්කම් සහ එම වත්කම් මූල්‍යණය කර ඇති ආකාරය. හරි. හතර ආදායම් ප්‍රකාශයේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරික නිශ්චිත කාල සීමාවක් සඳහා මොකද්ද? ආදායම් ප්‍රකාශයේ ප්‍රධාන ලාභය 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 ඔව් ලාභය ඇලිරක් අලාභය. හතරට උත්තරේ ලාභය නැත්නම් අලාභය. පහ ව්‍යාපාරයේ හිමිකම ලෙස හඳුන්වන ලැබේ. මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග මූලිකාංග කියන්නේ හැදිලා තියෙන දේවල් ටික. මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග මොනවද එහෙනම්? ආදායම් ප්‍රකාශ තියෙන මොනවද? ආදායම් වියදම් මූල තත්ත්ව ප්‍රකාශ තියෙන වත්කම් වක්කීම් එකම නම් මූල්‍ය ප්‍රකාශන මූලිකාංග තමයි ආදායම් ආදායම් මා ලාභ වියදම් හා අලාභ ආදායම් අලාභ වියදම් හා ලාභ වත්කම් වත්කම් වගකීම් හිමිකම් හරි ඔබදී අදාහදපු ගානත් මට එවන්න මට නිතරම ඔයගල පොත් බලන්න ඕනේ හරිද ඒ නිසා අදාහදපු ගානත් එවන්න එතකොට ඔයගලගේ අඩුපාඩු තිබ්බ මට කියන්න පුළුවන් අදාහදපු ගානත් එවන්න එවපු ළමයිගේ පුතේ පොඩි අඩුපාඩුවක් තිබ්බනම් මම ඒගොල්ලන්ට මැසේජ් එකක් දාලා තියෙනවා ඉරක අඩුපාඩුව තිබ්පත්. ඉතින් එවපු නැති ළමයි පුතේ මට කරන්න දෙයක් නැහැ. ඒස පුතේ පොත්පත් බලන්න ඕනේ නැත්නම් ඔයගොල්ලෝ මොනවද කරනවද කියලා දන්නේ නැහැ. පුතේ පගේ පන්ති ළමයි 100ක් 200ක් හිටියත් ළඟට ඇවිල්ලා මම විශේෂයෙන් මේ ක්ලාසයේ පුතේ පොත් අනිවාර්යෙන් මම බලනවා. ගෲප් ක්ලාස් එකේ පොත් ටික පුතේ මම අනිවාර්යෙන් බලනවා. හරි. ඒස පිළිවෙලට වැට් ටික තියෙන්නම ඕනේ. හරි
ඊට පස්සේ දැන් ෆිසිකල් පන්ති පටන් ගත්ත ගමන්ද ඔයගලන්ට එක්සෑම් එකක් තියෙනවා කරපු පාඩම් ටිකෙන් කරපු පාඩම් ටිකෙන් එක්සෑම් එකක් තියෙනවා ඒක ලෑස්ති වෙන්න දැන් මෙතන පාඩම් කරන ඔයගලන්ට තාම එකක්වත් කරන්න බැරි වුණානේ අපිට පේපර් එකක් කරන්න බැරි වුණා හරි ඒ නිසා දැන් මම මුල් ටික දැන් මම කිව්ව දවස කියන්න ඔයගල පාඩම් කරන්න සම්පූර්ණ පොතේ ප්‍රශ්න පත්‍රයක් වගේ දෙත හැකි ඔයගලන්ට හරි 11 ආදායම් ප්‍රකාශ දාන මූලිකාංග දෙක කුමක්ද එතකොට පුදී අපි දැන් සිලබස් එකේ පාඩම් තුනක් සම්පූර්ණයෙන්ම වාඩි ඉවර කරලා තියෙන පුතේ ආයි අඩුපාඩු නැතුව හරිද දැන් තාම සමහර ළමයින්ට පළවෙනි පාඩම ඉවරෙච්ච නැති ළමයින් ඉන්නවා ඒගොල්ලන්ට හෙදෙව්ෙත් කරාම ඒකේ පුතේ ප්‍රශ්න ටික කරලා ඉවරම කරනවා ඒක දන්නවනේ ගණන් හදන්න නැහැ කියලා දෙවනි පාඩම පුතේ ඇති වෙන්න ඕගොල්ලන්ට කරලා තියෙන ගිරුම් කරන සමීකරණේ ගණන් හදලා හැමදේම කරලා තියෙන ඕගොල්ලන්ට දැන් තුන්වෙනි පාඩම මූලිකාංග පුතේ ආදායම් ගිණුම් විශේෂය හරි පුතේ එතකොට හතරවෙනි පාඩමේ මේ එක ටියුට් එකක් විතරයි. තව හතරවෙනි පාඩමේ ටියුට් දෙකක් එනවා. දෙකක් නැත්තම් තුනක්. මේ මේකට මේකෙන් පස්සේ බැංකු සැස්තුම් කියලා පාඩමක් තියෙනවා ඔයාලට කරන්න. බැංකු සැස්තුම්. මේක අර ඕලෙල් මට් වඩා ගොඩක් තියෙනවා. ඊට පස්සේ පාලන ගිණුම් කියලා පාඩමක් තියෙනවා. ඒකත් හතරවෙනි පාඩමේමයි. ඊට පස්සේ වැරදි නිවැරදි ගිණුම් කියලා කොටසක් තියෙනවා. ඒකත් හතරවෙනි පාඩමේමයි. තොර හතරවෙනි පාඩමේ තියෙන ಉಪಯೋಗී පොත් මේ ටියුට් එක බැංකු සැස්තුම් පාලන ගිණුම් වැරදි නුදු කියන කලා තුනක් තියෙනවා පුතේ. හරි එතකොට සාමාන්‍ය ඉස්කෝලේ පළවෙනි වාරයට අයිති වෙන්නේ උතන්ට වෙනකන් තමයි. හරි. නමුත් දැන් ඕගොල්ලන්ගේ වාර කතා බලන්න වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ පහු වෙලානේ. කියන්නේ පුතේ දැන් සැලකියුදු මට්ටම ඔයගොල්ලෝ වැට් ටික දැන් කරලා තියෙන්නේ. පාඩම් 16න් තුනක් ඉවරයි. හරි. එසබදී ඔයගොල්ලෝ පාඩම් කරන්න මහන්සි වෙන්න සමාජ ජීවත් වෙන්න පාරක බහැලා යන්න එවපාව ඉගෙන ගන්න ඕනේ හරි එනිසා අපදේ එනම් අදට මෙතනින් අප පන්තිය නතර කරන්න එනම් ලබන අඟහරු වාදත් උදේ 8ට දැන් පළවෙනිදලා ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන් කිව්වට ලබන සතියෙත් ඔයාට තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් එකම තමයි ඈ අඟහරු වාද උදේ 8ට මේ ක්ලාස් එකම උදේ හෙට 10 මාට්ටක් තියෙනවා හෙට උදේ 8:10 8:10 උදේ අර පළවෙනි පාඩම මගහැරිච්ච ළමයිට ඒ පාඩම කරනවා එක් කරලා ඉවර වෙලා 10 මාට්ට මේ පන්තියම ආයසරයක් තියෙනවා මේ පන්තියම හරිද එතසට ලින්ක් එක දැම්මට පුතේ 10ටම වගේ ලින්ක් එක දාන්නයි මේ පන්තියමයි ආයේ තියෙන්නේ පුතේ අද අර අවිස්සා වෙලේ ස්කෝල් සීතාවක ඉස්කෝලේම අද මේ වැක්සින් එක ගහනවා කියලා ළමයි මට කතා කරලා කිව්වා පුතේ ඒ වගේ සාධාරණ හේතුවකට පුතේ සාධාරණයක් කරන්න එපැයි ඒකයි මම පුතේ ඔගොල්ලෝ පන්තිය කැන්සල් කර නැත්තේ බහුතර ළමයිට පන්ති දෙන්න පුළුවන් නේ එතකොට පුතේ පන්තිය වෙනස් කරලා වෙන වෙලාවක දාන එක අසාධාරණයි නේ නිසා පුතේ ඒ ළමයිටම වෙනම ගන්නන පන්තියක් දැම්මා ඕගොල්ලන්ගේ පන්තියෙම ඈ එනමුදේ අදර පන්තිය මෙතනින් ඉවරයි